ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ තීරණාත්මක සංදිස්ථානයක් අභියසට අපි ඇවිත් ඉන්නවා. කවුද හිතුවේ මත්ද්‍රව්‍ය මත්කුඩු වැටලීමේ ජාවාරමත් සමග පොලිස් දෙපාර්තමේන්තුවේ නාකොටික් එක එහෙම නැත්නම් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් හමු වෙයි කියලා. මිස්ටර් වෙයි කියලා. හොරු සමග හොරු නිරුවත් වෙයි කියලා. කවුද හිතුවේ? කවුද හිතුවේ නැහැ. ඒ නිසා මුළු පොලිස් දෙපාර්තමේන්තුවේම අතලොස්සක් විතර වෙච්ච 15 දිනකුගෙන් සම්බන්ධ සම්බන්ධිත ඕ කණ්ඩායමක් දැලි මඩ තවර අවසන්. අපි මේ ගැන ඍජුව ප්‍රශ්න කරමු. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳ අංශය බහර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකුඩි මහතා සමග ඔබේ පොලිස් සේවය මා දන්නා තරමින් දශක 4කට කිට්ටුයි. වසර 39ක් අපි දල වශයෙන් වසර 40ක් කියලා කියමු. ඔබේ ඉතිහාසය තුල මේසා විශාල අභියෝගයකට පොලිස් දෙපාර්තමේන්තුව මුහුණ දුන්නු තවත් අවස්ථාවක් මතකෙට එනවද? ඔව්. චමුත පොලිස් පොලිසිය වශයෙන් නෙමෙයි විශේෂයෙන්ම මද්ද්‍රව්‍ය නාශක අංශය නැත්නම් නාකොටික් බියුරෝ එක හැටියට ඔවුන්ගේ ඉතිහාසය 1984 ඉඳලා පල්ලෙහැට එන්නේ. ඒ කාලයේ අතරතුර නාකොටික් බියුරෝ එක එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මුහුණ දුන්න දෙවන විශාලතම අභියෝගය තමයි මේ නවෝදා ඇතිවෙච්ච සිද්ධිය. මේ අභියෝගයද මේ ඉතිහාසයේ දැන් ඔබ සිද්ධින් දෙකක් කියනවා. මම පළවෙනි එක අහන්නම්. මේ අභියෝගයද ඉතිහාසයේ මුහුණ දුන්නු ප්‍රබලම අභියෝගය. ප්‍රබලම අභියෝගය මේක. මේ අභියෝගය නිසා මේ මොහොත වන විට අපි ඇත්ත කතා කරමු. මේතර හංගන්න දෙයක් නෑ අපිට. නාකොටික් එක සෑහෙන දුර්වල මට්ටමකට වැටලා නේ තියෙන්නේ. අනිවාර්යයෙන්ම නාකොටික් එකට විශාල චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ඔවුන්ගේ දැනට මේ වන විට ඔවුන් ඒ වැටලීම් කටයුතු ඒ සම්බන්ධව විමර්ශනයකට භාජනය වෙමින් පවතිනවා. ඒ කියන්නේ දැන් නාකොටික් එකේ තියෙන සියලු පරීක්ෂණ කටයුතු අඩපණ වෙලා තිබෙන්නේ. දැනට ඒ විමර්ශනය යටතේ පවතින නිසා ඒ කටයුතු අඩපණ වෙනවා. ඒ කියන්නේ පැහැදිලිවම මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ලැබපු විශාල ජයග්‍රහණයක්. ඔව් මේක මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ඇසින් ඕන් ලැබු විශාල ජයග්‍රහණ. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කිසියම් ආකාරයක සැලසුම් සහගතව මේ සිද්ධිය සිදු කළාද? ඔව් චමිත මේක අපි ටිකක් විවරණාත්මකව බලන්න ඕන සිද්ධියක්. මද්ද්‍රව්‍ය ජාවාරම් කරන ඔබ දන්නවා ජාත්‍යන්තර මද්ද්‍රව්‍ය ජාලය විශේෂයෙන්ම ජාත්‍යන්තර මද්ද්‍රව්‍ය ජාවාරම් කරන මුදල් විශාල ප්‍රමාණයක් මේ ව්‍යාපාරය තුළ ආයෝජනය කරලා තියෙනවා. ඔවුන් විශාල මුදල් ප්‍රමාණයක් උපයනවා. එතකොට මේක අඩපණ කරන්න යමක යමක් හෝ යම් සංවිධානයක් කටයුතු කරනවා නම් ඒ සංවිධානයට පහර දීම තමයි ඔවුන්ගේ එකම පරමාර්ථය. මොකද ඔවුන්ගේ ව්‍යාපාරය හරියාකාරව සුමටව පවත්වාගෙන යෑමට ඔවුන් මේ සඳහා ක්‍රම දෙකක් අනුගමනය කරනවා. විශේෂයෙන්ම පැබ්ලෝ එස්කොබා වගේ අය පාවිච්චි කරේ එක්කෝ මුදල් එක්කෝ උණ්ඩේ. ඉතින් ඒ වගේ මේ අවස්ථාවේදී මේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඔවුන් පළමුවෙනි ප්‍රයත්නය දැරුවා 2018 වර්ෂයේ. එවකට මද්ද්‍රව්‍ය නාශක අංශයේ හිටපු නම්බර් 1 ඉන්වෙස්ටිගේටර් එහෙම නැත්නම් නම්බර් 1 ඩිටෙක්ටර් හැටියට සලකපු ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීවට වෙඩි ප්‍රහාරයක් එල්ල කරලා පොලිස් නිලධාරියෙක් ඒ වෙඩි ප්‍රහාර හේතුවෙන් මිය ගියා. ඔහු පූර්ණ අකර්මණ්‍යතාවයකට පත් වුණා. ඉතින් මේ තමයි පළමුවෙනි අභියෝගය. ආ ඒකදර කිව්ව පළවෙනි සිද්ධිය. ඒක තමයි පළමුවෙනි අභියෝගය. හැබැයි මේ අභියෝගයේදී මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවා හිතූ විදිහට ඔවුන්ට මොකද VI ලෙනින් ලෙනින් කියලා තියෙනවා පනිෂ් 1000 විල් සයිලන්ස් කියලා. නමුත් ඒ ඔවුන්ට 1000 සයිලන්ස් කරන්න බැරුව ගියා. මොකද ඒකට වෙනදටත් වඩා වැඩියෙන් නාකොටික් ඔෆිසර්ස්ලා එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොලිසියකට ප්‍රතික්‍රියා දැක්වුවා. ඒ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගත්තා. මොකද ඉතිහාසයේ වැඩිපුරම මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට වරන් තියෙන්නේ 2019 2020 කිලෝ 1978ක් අත්අඩංගුවට වරන් තියෙනවා මේ වන විට. එතකොට මේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට ඒ ප්‍රයත්නය අසාර්ථක වෙච්චහම ඔවුන්ගේ ඊළඟ ප්‍රයත්නය තමයි මේ දූෂිත නිලධාරීන් කණ්ඩායමක් තමන්ගේ මුදලට යට කරගෙන ඒ දූෂිත නිලධාරීන් කණ්ඩායම ලවා මද්ද්‍රව්‍ය නාශකංශයේ සම්පූර්ණ ඔවුන්ගේ තියෙන ප්‍රතිරූපය බිඳ දැමීම. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අපි හිතන්නේ මේ ඒ දෙවෙනි ක්‍රමය. ඒ කියන්නේ ඔබ කියන්නේ ඔවුන්ගේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ උපායට මේ දූෂිත නිලධාරීන් හසු වුණා. අනිවාර්යයෙන්ම මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මේක දැන්ට මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් කෙරීගෙන යනවා. ඒ දූෂිත නිලධාරීන් ලවා මද්ද්‍රව්‍ය නාශකංශයේ ප්‍රතිරූපයේ කෙලසීම සහ මහජනතාව තුළ මද්ද්‍රව්‍ය නාශකංශය කෙරෙහි විශාල අපකීර්තිදායක අදහසක් ඇති කිරීම තුළින් ඔවුන් සාර්ථක වෙන්න උත්සාහ. ඒ කියන්නේ දැන් මේක අර ටයිල් චමින්ද කියන පුද්ගලයා මිනුවන්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගන්නවා. මේ පුද්ගලයාගේ කටින්නේ මේ මේක පිට වෙන්නේ ඇත්තටම මේක අහම්බයක් වශයෙන් පිට වෙනවද නැත්නම් ඇත්තටම ට්‍රැප් එකක්ද උගුලක් වශයෙන් මොවුන් හසු කරවනවද?
බොහෝ දුරට මේ සමස්ත ක්‍රියාවලියට ඔවුන් ඉර්ජුව දායකත්වය දැක්වුවයි කියලා අපි විශ්වාස කරන්නේ. නමුත් ඒක එක කොනක් තමයි ටයිල් චමින්දව අත්අඩංගුවටපත් වීම නිසා ඔහු විසින් මේ සම්බන්ධව සිද්ධිය සම්බන්ධව වැමෑරේ. ඒ අවසන් වලට සුවගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් මං හිතන්නේ 100 ක පමණ ප්‍රමාණය. මේක කාගේද? බංකන්දුරේ මදෝෂ්කේද අන්නාසි මොරේකේද? අපි බලාපොරොත්තු වෙන හැටියට දැනට එළි වෙලා තියෙන්නේ මොරිල් කියන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා සහ ගිහාන් ෆොන්සේකා කියන පුජ්‍යලයාගේ සම්බන්ධයක් තියෙනවා මේ ව්‍යාපාරය ඇතුළේ. ඒ කියන්නේ මේ මොරෙල් කියන පුද්ගලයාද මාකන්දුරේ මදෝෂ්ව ඩුබායි වලදී හසු කරලා දෙන්නේ? ඒ තත්ත්වය තමයි තොරතුරු තියෙන්නේ. මොරෙල්ගේ මත්ද්‍රව්‍ය වගයක් මදෝෂ් විසින් සොරා ගැනීම හේතුවෙන් මදෝෂ්ව ඩුබායි නිලධාරීන් අතට ඒ ඔත්තුව ලබා දුන්න පුද්ගලයා කියලා සැක කරනවා. ඔබ හිතන්නේ මේ මත්ද්‍රව්‍ය නාශකාරාශී නිලධාරීන් කොයිතරම් කාලයක සිට මේ කටයුත්ත කරගෙන ඉන්නේ නැද්ද? දැනට එළි වෙලා තියෙන විමර්ශන මා විමර්ශන තත්ත්වේ පවතින දේකන වැඩි විස්තර කියන්න කැමති නෑ චමුදිත. නමුත් ඉතා කෙටි කාලයක් තුල තමයි ඔවුන් මේ කාර්යය නිරත වෙලා තියෙන බවට තොරතුරු. එතකොට දැන් මේ අංශය බොහොම රහසිගතව සිදු කරන්නේ බොහොම පෞද්ගලික මට්ටමින් කරන්නේ විශ්වාසය ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ 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 එකට ඉහලින් හිටපු කිසිම කෙනෙක් මේක දැනුවත් නොදනවත් වෙලා තියෙන්නේ නෑ චමුදිත. මේ වැටලීම් මේ මෙහෙයුම් සාමාන්‍ය කසිප්පු අල්ලනවා. එහෙම නැත්නම් සාමාන්‍ය අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට වඩා ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. විශේෂයෙන්ම අන්ඩකව ඔපරේෂන්ස් එහෙම නැත්නම් මේ වැටලීම් වලට සති ගණන් මාස ගණන් යන මෙහෙයුම් තියෙනවා. ඉතින් මෙතෙන්දී මේ කටයුත්තට නිරතින් වෙලා ඉන්න නිලධාරීන්ගේ විශ්වාසනීයත්වය මේකේ තියෙනවා. গোল্ডන් රූල්ස් දෙකක් ස්වර්ණමය රීති දෙකක් තියෙනවා. ඒ එක රීතියක් තමයි මේ කටයුතු වල නිරත නිලධාරීන්ගේ විශ්වාසනීයත්වය සහ අවංකභාවය 100%කට ඔබෙන් තිබිය යුතුයි. ඒ වගේම මෙවැනි මෙහෙයුම් සංවිධානය කරන මෙහෙයුම් මෙහෙවන නිලධාරීන් තුළ ඒ අර නිලධාරීන්ගේ විශ්වාසනීයත්වයත් 100%ට ඔබෙන් තිබිය යුතුයි. ඉතින් මේ ස්වර්ණමය රීතීන් යම් තැනක පළුදු වෙනවා නම් එතන මේ සියලුම කටයුතු අඩාලයි. ඇයි ඇයි යම් සැකයක්වත් ඇවිල්ලා නැත්තේ? බලන් ගියාම හොරු ඉදලා තියෙන පොලිසිය ඇතුළෙමයි. ඒතර පොලිසියේ ඉහළ නිලධාරීන්ට යම් සැකයක්වත් ඇති වෙලා නැද්ද? මේ පුද්ගලයෝ කොහොමද මෙහෙම දිනු වෙන්නේ? වාහන ජාලයක් තියාගෙන ඉඳලා තියෙනවා. සැකයක්වත් ඇවිල්ලා නැද්ද? චමුදිත මේ වැටලීම කවුද මෙහෙව්වේ? දැන් මේ නිලධාරීන්ගේ මේක අනාවරණය කළේ කවුද? පොලිසිය. මේ ඒක අනාවරණය කිරීම යම් කිසි විදිහකින් සුළු ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ සම්බන්ධව මුලින්ම ටයිල් චමින්දගේ තොරතුරු ආපු ගමන් පොලිස් පොයතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මද්‍ර විනාශකංශයේ වෙනම කණ්ඩායමක් මෙතෙන්ට යවලා මේක සම්පූර්ණව නිරාවරණය කරේ පොලිසිය. දැන් මෙතන සැරයන්ලා ඉන්නවා කිව්වා මුලින්ම. ඊට පස්සේ SI කෙනෙක් කිව්වා. දැන් IP කෙනෙක් අතුරුදහන් වෙලා ඉන්නවායි කිව්වා. දැන් IP තාම හම්බෙලා නැහැ නේ? පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට හොයනවා. ඔහු රටින් පැනලා නැහැ නේ? තාම කියන්න බෑ. දැන් රටින් පලින්න බැරි විදියට අවශ්‍ය සියලුම කටයුතු දැන් ඊට ඉහළ තව නිලධාරීන් ඉන්න පුළුවන් නේද? කියන්න බෑ. මේ දැනට තාම විවෘත විමර්ශනයක් තියෙන්නේ. කී දෙනෙක් මේකට සම්බන්ධද කියන එක හරියට කියන්න බෑ. දැනට නිලධාරීන් 16 දෙනෙක් අත්අඩංගුවේ පසුව. නීතිපතිවරයා කියනවා තවත් පොලිසිය ඇතුළේ නිලධාරීන් 4 දෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ සම්බන්ධව තියෙනවා නම් මේ විමර්ශනයේදී මේ නීතිපතිතුමා තමයි මේ එතුමාට පුළුවන් මේ විමර්ශනයට සම්බන්ධ වෙන්න. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 දෙවන උපවගන්ති අනුව නීතිපතිතුමාට මේ සම්බන්ධව කරන ඕනෑම විමර්ශනයකට සහභාගී වෙන්න පුළුවන්. අපි එක හෙලා ඉල්ලා සිටින්නේ නීතිපතිතුමා සහ පොලිසිය එකතු වෙලා මේ නිලධාරීන්ට එරෙහිව නීත්‍යානුකූලව හරියට ක්‍රියා කරලා ඉතා කෙටි කලකදී ඔවුන්ට නීතිය හමුවට පමුණවලා මොවුන් දැන් මත්ද්‍රව්‍ය ජාවාරම්. හැබැයි නීතිපතිතුමා පැහැදිලිව පොලිසියට චෝදනා එල්ල කරනවා. දූෂිතයෝ රකින්නේ දූෂිතයෝමයි. නෑ, චෝදනා එල්ල කිරීම එකක්, සිද්ධිය සම්බන්ධව නිවැරදි තත්ත්වය කියන එක දෙකක්. නමුත් නීතිපතිතුමා විසින් මේ අවස්ථාවේදී කළ යුත්තේ පොලිසිය, මොකද නීතිපතිතුමා තමයි මේ සියලුම මෙහෙයුම් කරන්න ඕන අධිකරණයේ ඉදිරියේ හීස චීෆ් ප්‍රොසිකියුටර්. එතුමාගෙන් බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව පොලිසිය සමග එකට එකතු වෙලා මේ සියලුම දූෂිත නිලධාරීන්ව නිරාවරණය කරලා ඔවුන්ට ලංකාවේ නීති අනුව ලබා දිය හැකි උපරිම දඬුවම මරණීය දඬුවම ලබා දීමට ක්‍රියාකරන එක තමයි දැන් කළේ. කොළඹ දිස්ත්‍රික්කයේ බහාර නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ කාර්යාලයේ තිබුණු රැස්වීමට කවුද නීතිපතිතුමාට එන්න කිව්වේ? ඒක දන්නේ නැහැ. නීතිපතිතුමා සඳහන් කරේ අධ්‍යක්ෂක මද්ද විනාශක කාර්යාංශයේ ආරාධනය පරිදි එතුමාව. ඒතර එතුමා ආරාධනා කරලාද?
අධ්‍යක්ෂ මද්ද්‍රව්‍ය විනාශකාරී ආශ්‍රය ඒක එතුමාගෙන් අහන්න ඕන දෙයක් චමුදිත ඒක කවුද මාධ්‍යට එන්න කිව්වද මාධ්‍ය ආවරණය කරන්න දුන්නේ නැහැ ඒ සිද්ධි පොලිසියේ සාකච්ඡා තියෙනවා මාධ්‍යට ආවරණය කළ හැකි කළ යුතු සහ නොකළ යුතු නොකළ හැකි ඉතින් මේ සාකච්ඡාව අපි සලකන්නේ මාධ්‍යට ආවරණය නොකළ යුතු නොකළ හැකි සාකච්ඡාව ඒ පොලිස්පතිතුමා මේ සාකච්ඡාවට ඇවිත් ආවිගස ගි නැගිට ගිය ඔහුගම මම නීතිපතිවරයා කිව්වා කතාවේදී මම මේ කතාව කියන පොලිස්පතිවරයා හිටියා නම් හොඳයි නමුත් ඔහු මෙතන නැහැ කියලා පොලිස්පතිතුමාට එතුමා කලින් යොදාගත්තු ඉතා අත්‍යවශ්‍ය ඇත්තරම ක්‍රිකට් පාලක මණ්ඩලයේ සම්බන්ධව හදිසි වාර්තාවක් ඉදිරිපත් කරන්න තිබුණා එතුමා මේ ස්ථානයට ඇවිල්ලා නීතිපතිතුමාව පිළි අරගෙන නීතිපතිතුමා පිළිගැනීමේ කතාව කරේ පොලිස්පතිතුමා ඊට පස්සේ නීතිපතිතුමාට දැනුම් දීලා තමයි එතුමා සභාවෙන් පිටව ගියේ නමුත් ඒ සම්බන්ධව සියලුම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා සංවිධානාත්මක අපරාධ මද්ද්‍රව්‍ය විදිසාභාර මද්ද්‍රව්‍ය විදිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ වගකිව යුතු නිලධාරීන් සියලුම දෙනා එතන රැඳී හිටියා මේ සිද්ධියේදී පොලිස් දෙපාර්තමේන්තුව නීතිපතිවරයා කියන ආකාරයට පැහැදිලිව වගකීම උඩ ඉඳලා යටට විහිදෙනවා ඒකට කාටවත් ඒකෙන් අයින් වෙන්න බෑ නමුත් මෙතන වියයුත්තේ ඒ වගකීම සහ වගකීම යුතු නිලධාරීන්ට සහ ඒ සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට නීත්‍යානුකූලව සහ විනයානුකූලව කටයුතු කිරීම ඔබ කියන්නේ මේ දූෂිතයන්ට පොලිස් දෙපාර්තමේන්තුවේ සිටියත් නාකොටකේ සිටියත් මරණ දඬුවම ලැබිය යුතුයි කියන කාරණාව අනිවාර්යයෙන්ම මේ දූෂිත නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරලා තියෙන බව එළිදරව් වෙලා තියෙනවා දැනට මේ සම්බන්ධව අදාළ විමර්ශන කටයුතු නීතිපතිතුමාගේ මූලිකත්වයෙන් සිද්ධ වෙලා මේ නිලධාරීන්ට එරෙහිව ඉතා ඉක්මනින් නීති කෘත්‍යයක් අවසන් කරලා හොන්න දඬුවම් ලබා දිය යුතු කියන එක තමයි ශ්‍රී ලංකා පොලිසියේ ස්ථාවරය. මේ පරීක්ෂණ වලට යම්කිසි බාධාවක් තියෙනවද දේශපාලනයෙන් හරි කොහේ හරි? කිසිම බාධාවක් නැහැ. සම්මුතිත මේ පරීක්ෂණ කරන්නේ පොලිසිය. මේක එළිදරව් කරේ පොලිසිය. පොලිස්පතිතුමා මේ කිසිම දෙයක් සංගවලා නැහැ. මේක ඉතාමත් විවෘතයි. ඉතාමත් විවෘත පරීක්ෂණයක් හැටියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනවා. මාධ්‍යයට විවෘත වුණා. මේ ජාවාරම් පිටපස්සේ දේශපාලනඥයෝ ඉන්නවද? නැහැ. ඒක ගැන තවම කරුණු හෙළිදරව් වෙලා නැහැ. ඔබ හිතන ආකාරයට කිසිම ආකාරයක ලැබී තිබෙන තොරතුරු අනුව එහෙම සම්බන්ධතාවයක් හෙළි වෙන්නේ නැහැ. දැන් මේ අපි දන්නවා සමහර වෙලාවට මේ පුද්ගලයෝ ට්‍රැප් කරන්න පුළුවන් උගුලට අහු කරන්න පුළුවන් විවිධ ක්‍රම එක්ක වරදාන, වරප්‍රසාද, මුදල්, කාන්තාව මේ වගේ විවිධ දේවල් දීලා. දැන් මේ තත්ත්වයේ අනාගතයේ පොලිසියට බරපතල ප්‍රශ්නයක් නෑ. ලෝක ඉතිහාසයේ බලාගත්තත් පොලිසිවල ඉතිහාසයේ ගත්තත් මෙවැනි දූෂිත නිලධාරීන් සම්බන්ධ කරගෙන විමර්ශනය නකර්මණ්‍ය කරපු ආයතන අකර්මණ්‍ය කරපු අවස්ථා රාශියක් තියෙනවා මද්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් 325ක් 350කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා ඔවුන් පහුගිය කාලයේ කරන ලද වැට්ලීම් වලින් මද්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1900කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනවා අද වන විට මේ මද්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මරණීය දඬනයට නියම කරපු සංඛ්‍යාව 127ක් විදේශිකයන් 40 දෙනෙකු ඇතුළු ඒ 127 දෙනාම අද ඩෙත්‍රෝ එකේ කූරු ගනිනවා. ඉතින් එවැනි කාර්යභාරයක් ඉටු කරපු මේ නිලධාරීන් සංඛ්‍යාවකකින් සමන්විත මද්ද්‍රව්‍ය නාශක අංශයේ මේ දූෂිත නිලධාරීන් 16 දෙනෙක් එහෙම නැත්නම් තව කීප දෙනෙක් වැඩි වෙන්නත් පුළුවන්. ඒගොල්ලන්ට අතට මේ සමස්ත මද්ද්‍රව්‍ය නාශක කාර්යය බාර දීලා අපි නිහඬ වෙනවද කියන එක අපි මහ ජනතාවගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. පැහැදිලිව දැන් මද්ද්‍රව්‍ය විනාශකාරයන්ශේ අලුත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉන්නේ, අලුත් අධ්‍යක්ෂවරයෙක් ඉන්නේ, නිලධාරීන් අතර කැළඹීමක් තියෙනවා. දැන් මේ වෙලාවේ මේ කාර්යාංශය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. ඔව්, චමුදිත දැන් වියයුත්තේ දූෂිත නිලධාරීන් නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට උපරිමයේ දඬුවම් ලබා දීලා අනිත් අයටත් පාඩමක් උගන්වන ගමන් මේ මද්ද්‍රව්‍ය නාශකංශින හොඳ නිලධාරී ටික රැකගෙන මේ මද්ද්‍රව්‍ය නාශක කටයුතු වෙනදටත් වඩා පුළුල් ලෙස ආරම්භ කරන එක තමයි දැන් කරන්නේ. එතෙක් මොකද කරන්නේ? ඔබ කිව්වා අවුරුද්දක විතර කාලයක් කියලා. දැන් මේ කාලය ඇතුළත ඔවුන් රිසිසේ මද්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු කරගෙන යන්නේ. ඒක තමයි අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නය. මේ වගේ අවස්ථාවල ඩාක්ව මේ අඳුරු පැයේ අපි හරියාකාරව ක්‍රියාත්මක වුණේ නැත්නම් අපි හරියාකාරව මෙහෙයුම් සිද්ධ කළේ නැත්නම් හරියාකාරව වේතරතුරු ලබා ගත්තේ නැත්නම් මේක මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ පැයක් වෙන්න ඉඩ තියෙනවා. මේක මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ විශාල ජයග්‍රහණයක්. ඔව්, දැනට පේන හැටියට ඔවුන් මේ සම්බන්ධව ඔවුන්ගේ ක්‍රියාපිළිවෙත ඉතා සාර්ථක කරලා මද්ද්‍රව්‍ය නාශකංශයට විශාල අභියෝගයක් එල්ල කළා. දැන් මේ මොහොත වෙන විට අපි දෙන්න කතා කරන මොහොතේ රිසිසේ මද්ද්‍රව්‍ය ජාත්‍යන්තර වශයෙන් මුහුදු මාර්ගය සහ ලංකාව ඇතුලේ මේ සැරිසරණ වෙන්න පුළුවන්. ඔව්, පැමිණිය හැකි. දැන් අපි ඇත්තටම අපිට තියෙන විශාලම අභියෝගය ඒකයි. මම ඒකයි ඔබගෙන් ඇහුවේ. මේ දූෂිත නිල
නිලධාරීන් 16 දෙනෙකුට සමස්ත නැත්නම් 20 දෙනෙකුට ඊට වැඩි ගානකට මේ සමස්ත මද්ද්‍රව්‍ය නාශක කටයුතු ඔවුන් කරපු ඒ නිහින ක්‍රියාව හින්දා බාර දීලා අපි නිහඬ වෙනවා නැත්නම් වෙනදටත් වැඩිය පන්නරයකින් වෙනදටත් වැඩිය ශක්තියකින් මේ කටයුතු දියත් කරලා මේ මද්ද්‍රව්‍ය ව්‍යාපාරයේ අධිකර ජනාධිපතිතුමාගේ පරමාර්ථය පැතුම විදියට මේ මද්ද්‍රව්‍ය ව්‍යාපාරයේ සහ ඒහා බැඳුණු සංවිධානාත්මක අපරාධ කල්ලි විනාශ කිරීම මේ කටයුත්ත තව දුරටත් ඉදිරියට ගෙනියනවාද කියන එක අද අපි ඉදිරියේ තියෙන අපි ඒක කරන එක බරපතල අභියෝගයක් නෙමෙයිද මම පොලිස් නිලධාරියෙක් නම් සමාවෙන්න මෙහෙම කියනවාට මම ඔබ ගැන බලන්නේ සැකෙන් ඔබ මං ගැන බලන්නේ සැකෙන් හැම කෙනාම සැකෙන් බලන වෙලාවක් මේක ඉතින් එහෙම තත්ත්වයක් තුල මේක ගොඩනගන්න පුළුවන්ද අනිවාර්යෙන්ම ඒක තමයි චම්විත මං කිව්වේ ගරු නීතිපතිතුමා සහ පොලිසිය එකතු වෙලා මේ විමර්ශනය වඩාත් පැහැදිලිව ට්‍රාන්ස්පරන්සි නිරාවරණය කරලා විනිවිද පෙනෙන භාවයකින් සිද්ධ කරලා මේකට ගෑවිච්ච ගෑවිච්ච නිලධාරියෙක් ඉන්නවා නම් ඔහුට විරුද්ධව දඬුවම් දීලා ඔවුන් අධිකරණ මේ ක්‍රියාවලිය ශක්තිමත් කරලා අනිත් අයටත් පාඩම් අකු ගන්නලා හොඳ නිලධාරීන් ආරක්ෂා කරගෙන මේ මද්ද්‍රව්‍ය නාශක කටයුතු ඉදිරියට ගෙන එන එක තමයි දැනට ඒ කියන්නේ නීතිපතිතුමා වේවා කවුරුන් හෝ වේවා මේ වෙලාවේ කරන්න ඕන පොලිසියට ගහන එකද නැත්නම් පොලිසිය ආරක්ෂා කරා යන එකද නීතිපතිතුමා තමයි මේ සියලුම කටයුතු මෙහෙවන්නේ නඩු කටයුතු ඒක නිසා එතුමාගේ කාර්යභාරය ඉතා වැදගත් මේ අවස්ථාවේදී මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවෝ මේ අයත් එක්ක එකතු වෙලා කෝටි 100ක විතර මද්ද්‍රව්‍ය විකුණලා තියෙනවා සමහර මද්ද්‍රව්‍ය වලට අජිනොමොටෝ කලවම් කරලා තියෙනවා මේ අත්අඩංගුවට ගන්න උසාවියේ ඉදිරිපත් කරනකොට එක්ක ඒව කහ කුඩු වෙනවා හෙරොයින් හෂීස් මර්ජුවා මේ වගේ විශේෂ දේවල් දැන් මේවා ගැන මොනවාක්වත් දැනන් ඉඳලා නැද්ද පොලිසිය මෙච්චර කාලයකට චමුදිත මේ සිඳුවීම් කීපයක් පමණයි නමුත් මම ඔබට සඳහන් කළා ඕන් කරපු ඒ ඔවුන්ගේ රාජකාරියේ තියෙන 120 දෙනෙකුට මරණීය දඬුවම් ලක් කරලා තියෙනවා ඒ වගේ තව කිලෝ 1967ක් මේ අවුරුද්දට අල්ලලා තියෙනවා ඉතින් මේ ව්‍යාපාරයේ ඇතුලේ තමයි මේ අභියෝගය ආවේ. මේදි මේ අභියෝගයට මූණ දීම ශ්‍රී ලංකා පොලිසිය ශක්තිමත් සංවිධානයක් හැටියට අපේ අභියෝගය අනිවාර්යෙන් බාරගත්තා. ඔබ ළඟ මේ ගොඩනැගිල්ලේ සියලු දෙනාගේ ෆයිල් තියෙනවා. සියලු දෙනාගේ ලිපිගොනු තියෙනවා. මාධ්‍ය වාර්තා කරනවා පාතාල ළඟ RPG ගිනියවි 100ක් තියෙනවා කියලා මේ සතියන්ත පුවත්පත් වාර්තා කරලා තියෙනවා. ඒතරු මිනිස්සුන්ට බියක් ඇති වෙනවා. මොකද්ද මෙතන තත්ත්වය ඇත්තටම? චම්මුදිත මේ අවස්ථාව වන විට වර්තමාන පොලිස්පතිතුමා මේ සංවිධානාත්මක අපරාධ සහ මද්ද්‍රව්‍ය ජාලය විනාශ කිරීමට ඉතා සංවිධානාත්මක වැඩපිළිවෙලක් ගරු ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ ආරක්ෂක ලේකම්තුමාගේ පූර්ණ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වෙනවා. මම ඔබට මීට පෙර වැඩසටහනකදී සඳහන් කළා මේ සඳහා පොලිසිය ඉතා හොඳ ධනාත්මක අවතීර්ණයකට අරන් තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවක මෙවැනි අභියෝග එල්ලවීම අපිට ස්වාභාවිකයි. ඉතින් මේ සියලු අභියෝග හමුවේ පොලිසිය ඉතා නුදුරෙදී මේ සංවිධානාත්මක අපරාධ ජාලයත් මද්ද්‍රව්‍ය ජාවාරමත් විනාශ කරන්න හැකි බවට මා තුළ විශාල විශ්වාසයක් පවතිනවා. මං අපි ඉතාමත් සුබදායක ලෙස ඒ ගැන බලනවා. පොලිසිය පිළිබඳව කෙසියම් ආකාරයක පූර්ණ ප්‍රතිසංවිධානයක් පිළිබඳව කතා කරනවාද? මොකද මම අවසන් වශයෙන් මේ කාරණාව අහන්නේ දැන් මේ මිනිබරුන් චෝදනාවලට හසු වෙච්ච නියෝජ්‍ය පොලිස්පතිවරු මරණ දඬුවම් ලබලා තිනෝ සිරේ ඉන්නෝ සිරගත වෙලා ඉන්නෝ ඒ නිසා පූර්ණ ප්‍රතිසංවිධානයක් ගැන කතා වෙනවද? පොලිස් නිලධාරීන්ට එරෙහිව මේ ලංකාවේ පියවරක් අරගෙන තියෙනවා නම් ඒ හැම පියවරක්ම ගත්ත පොලිසිය වෙන කිසිම ආයතනයක් නෙමෙයි. ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ නිලධාරියා තමයි එතන වරද. ඒ සම්බන්ධව අපි හැංගුවා නම් ඒ සම්බන්ධව මහජනතාවට නිරාවරණය වීම වැළැක්වුවා නම් දූෂිත නිලධාරීන් ආරක්ෂා කළා නම් තමයි පොලිසිය කිසිවක් සංගවන්නේ නැද්ද මේ මොහොතේ? කිසිම දෙයක් සංගවනවා නම් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට මරණීය දඬුවමට ලක් කරන විමර්ශනයක් පොලිසිය විසින් කරයිද? මගේ එකම අරමුණ එකම අදහස මම එකම ඉල්ලීමත් මේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරව පොලිස් නිලධාරීන්ටත් ඒ විමර්ශනය නීතිපතිතුමාගේ සහභාගීත්වයෙන් ඉතා ඉක්මනින් අවසන් කරලා එතුමාගේ පූර්ණ අධීක්ෂණය එක මේ සම්බන්ධව අධිකරණයේ නඩුපාරලා ඔවුන්ට ලබා දිය හැකි ඉහළම දඬුවම ලබා දීම සහ ඒ වගේම හොඳ නිලධාරීන් ආරක්ෂා කරගෙන පොලිසිය ගෙන යන මේ මද්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන යන එක තමයි. ආරක්ෂක ලේකම්වරයා කියනවා කඩුවෙල පොලේ මේ පලා විකුණන අම්මගෙන් රුපියල් 5000ක් අප්පම් ගන්නවයි කියලා. ඒ අම්මටත් නිදහසේ වෙලඳාම කරන්න බැරි නම් එහෙම සමාජයක් හදන්න බැරිද පොලිසිය? අපරාධ බියෙන් තොරව සමාජයට ජීවත් වීම තමයි පොලිසියේ අරමුණ විය යුත්තේ. ජීවත් වීමට ඇති පරිසරය නිර්මාණය කරන්න. දැන් ඒ සම්බන්ධව කටයුතු බොහෝ දුරට කෙරීගෙන යනවා චමුදිත. අපි ඉදිරිය ගැන සුබදායක ලෙස බලමු. අපි ඉදිරිය පිළිබඳව සුබදායකව බලා සිටිමු. බලමු පොලිසිය මේ සම්බන්ධව කටයුතු කරන ආකාරය පිළිබඳව එසේ නොවුනොත් අපි නැවත ප්‍රශ්න කරන්නට සූදානම්. අපි පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ සහ සංවිධානාත්මක අපරාධ විෂය බහර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකුඩි මහතා සමග කතා කළා. බොහොම ස්තුතියි මේ අවස්ථාවට. ස්තුතියි චමුදිත.